ඇත්තටම අද දවසේදී මේ අපි කතා කරන්න තියෙන විශේෂයෙන්ම ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පිළිබඳව මේ පනතේ මේ විවාදයේදී මේ ලංකාව තුළ පහුගිය කාලයේ පුරාම අපි බැලුවොත් එහෙම වෙන්නේ මේ ලංකාවේ බදු පටවන්නේ සාමාන්‍ය ජනතාවට පමණයි. මේ ගේමින් ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධනය කියන එක සම්බන්ධව ගේන්න ආපු සංශෝධනවල විශේෂ වශයෙන්ම තිබ්බ IMF එකට ශ්‍රී ලංකා රජය උන්න පොරොන්දු අනුව බදු වැඩි කිරීමේදී දැන් මේ පනත යටතේ කරන සංශෝධනවලින් මේ බදු වැඩි කරන්න එකඟ වෙච්ච දේවල් වල මං හිතන්නේ කාණ්ඩ හතරකින්ම බඩු උද්ධමනයට සාපේක්ෂව වැඩි වෙන්නේ නැහැ. උද්ධමනයට සාපේක්ෂව බඩු අඩු වීමක් තමයි වෙන්නේ. එතකොට මේකේ තියෙනවා මේ IMF එකත් එක්ක අපි කරගත්ත එකඟතාව අනුව මේ කැසිනෝ වලට ගන්න බද්ද කැසිනෝ වලින් එන ආදායම එකම එක කාණ්ඩයක විතරයි වැඩි වෙන්නේ. අනිත් ඔක්කොම කැසිනෝ වලින් එන බද්ද අඩු වෙනවා. මොකද මේ උද්ධමනය හා සාපේක්ෂව ඒකින් උත් විශේෂ වශයෙන්ම කිව්වොත් එහෙම මේකෙදි තිබ්බ මේ පනතේ 2015 මේ පනත ගේනකොට තිබ්බ ඒ කැසිනෝ එකක් ඇතුළට එන්ටර් වෙනකොට ඩොලර් 100ක එන්ට්‍රන්ස් ෆී එකක් අය කරනවා කියලා එන ඕන පුද්ගලයෙක්ගෙන්. දැන් මේ වෙනකොට මේ පනත හරහා ඒ බද්ද රුපියල් 50 ඩොලර් 50කට අඩු කරලා ඒකත් දේශීය කට්ටිය ලංකාවේ ඉන්න ලංකික පුරවැසියෝ කැසිනෝ එකක් යනකොට ඇතුළට යනකොට විතරයි ඩොලර් 50ක බද්දක් ගෙවන්න ඕනේ. විදේශිකයෝ රුපියලක්වත් ගෙවන්න ඕනේ නැහැ. එතකොට මීට කලින් පනත තිබ්බේ විදේශික දේශීය ඕන එක්කෙනෙක් කැසිනෝ එකක් අස්සට යනවා නම් ඩොලර් 100ක මුදලක් ගෙවන්න ඕනේ. දැන් මේ පනත යටතේ මේක ඩොලර් 50ට අඩු කරලා ඒකත් ශ්‍රී ලංකාව තුළ ඉන්න ශ්‍රී ලාංකීය පුරවැසියෝ පමණ. ඉතින් මම දන්නේ නැහැ සුද්දොන්ට ඇයි මේ බදු නැති කරලි ඉවර ලංකාවතුල ඩොලර් 50 රුපියල් 50 ඒකත් ඩොලර් 100ට තිබ්බත් අපි යම් කීයට සාධාරණීකරණය කරන්න තිබ්බ ඒකත් 50ට අඩු කරලා. ඒ කියන්නේ මේ රට තුළ කැසිනෝ ගහන්න යන මිනිස්සුන්ට තමයි සහනයක් මේ ආණ්ඩුව ලබා දෙන්නේ. අපි පහුගිය කාලෙදිත් කිව්වා මේ EPF ETF එකට අත තියෙනකොට මේ දේශීය ණය ප්‍රතිවිయోగගත කරනකොට අපි කිව්වා පෞද්ගලික ණය දෙන කට්ටිය ණය දෙන කණ්ඩායම් මේක 30-25ක ප්‍රමාණයට ලංකාවේ රජයට ණය දීලා තියෙන කණ්ඩායම් 15ක් විතර කණ්ඩායම්කට කිසිදු වෙනසක් කරන්නේ නැහැ. හැබැයි ලක්ෂ 21ක් ලංකාවේ බදු EPF ETF ගෙවපු ඒ ශ්‍රමිකයන්ට තමයි බදු ගහන්නේ. ඉතින් මේ රට මං හිතන්නේ මේ රටේ ජනාධිපතිවරයා සහ කැබිනට් එක සහ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ ඉන්න සියලු කණ්ඩායම්වල ප්‍රතිපත්තිය මේ රටේ ධනපතියන්ව තවදුරටත් ආරක්ෂා කරලා මේ රට තුළ ඉන්න දුප්පත් මිනිස්සුන්ට තවදුරටත් බදු වැටීම තමයි මේ රජයේ ප්‍රතිපත්තියට ගන්න පුළුවන්. මොකද මේක තුලින් මං හිතන්නේ දවස් 100කට පෙබරවාරි මාසයේ ඉඳන් මැයි මාසය දක්වා ඒ දවස් 100ක් තුල ඩොලර් 100 ගානේ බදු අය කරපෙන් විතරක් ලංකාවේ රජයට දවස් 100ට ඩොලර් 200 සමා වෙන රුපියල් මිලියන 291ක ලාභයක් ඇවිත් තියෙනවා. බද්දක් ඇවිත් තියෙනවා. දැන් මේක අවුරුද්ද මේ ප්‍රමාණයට බදු එකතු කරා නම් අවුරුද්දට ඩොලර් මිලියන 3ක ප්‍රමාණයක් බදු වෙනවා. හැබැයි මේක දැන් මේ වෙනස් කිරීම තුලින් මං හිතන්නේ ලංකාවේ රජයට එන්න තියෙන බදු ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් IMF එකේ ඇග්‍රී වෙච්ච කොන්දේසි වලින් ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ඉන්කම් ටැක්ස් වැඩි කරනවා, සාමාන්‍ය ජනතා කම්පැනි වල ටැක්ස් වැඩි කරනවා, EPF ETF එකට අත තියෙනවා. ඇයි එතනින් එහාට ගියාම කරන්ට් බිල වැඩි කරා. දැන් මං හිතන්නේ තවදුරටත් කරන්ට් බිල වැඩි කරන්න යනවා කියලා අපිට දැනගන්න ආරංචියක් තියෙනවා. ඒ වගේම තමයි වතුර බිල. මං අද උදෑසන අපේ ගෙදර වාඩිලා ඉන්නකොට අද ආව වතුර බීටරේ මේ ලියන මිනිස්සයාවක්. ඒ වතුර පව්වේ ළමයා දන්නේ නැහැ වතුර මේ යුනිට් එක ගාන කීයකින්ද වැඩිලා තියෙන්නේ කියලා. ඊළඟ මාසෙ වෙද්දි කියන්නම් කොහොමද යුනිට් ගාන වැඩිලා තියෙන්නේ කියලා. ඒ වතුර මීටරේ කියවන මිනිස්සයා කියනවා. ඉතින් මේක ඇත්තට මේ රජයේ ප්‍රතිපත්තිය අනුව වතුර වැඩි කිරීම තුලින් රුපියල් 700ක තිබ්බ බිලක් අද 1500ක් දක්වා වැඩිලා තියෙනවා. රුපියල් 3000ක තිබ්බ බිලක් අද 6000ක් වෙනවා. බිංදුවේ ඉඳන් 30 වෙනකල් ඒ කියන්නේ අවම ප්‍රමාණය භාවිතා කරන යුනිට් ගාන භාවිතා කරන කන්සියුමර් තමයි අද වැඩිපුර ප්‍රමාණයක් මේකේ ගෙවන්නලා තියෙන්නේ. එතකොට යුනිට් 60ට වඩා වැඩි කර භාවිතා කරනට 130ක විතර ප්‍රමාණයකින් තමයි වැඩි වෙන්නේ. හැබැයි බිංදුවේ ඉඳන් 10 වෙනකල් අවම කාණ්ඩය පිරිසිදු වතුර කියනක රජයක වගකීමක් ජනතාවට ලබා දෙන ඒ පිරිසිදු ජලය ලබා දීමේ අඩුම වශයෙන් භාවිතා කරන කාණ්ඩයට 140ක විතර වැඩිවීමක් අය කිරීම මේ රජයේ ඉතාමත්ම වැරදි ප්‍රතිපත්ති. මේ ලංකාව තුල ඉන්න අද බලන්න අද මං හිතන්නේ ඇත්තරම විපක්ෂයේ ඉන්න සමහර කණ්ඩායම් එකතු වෙලා මේ පිළිබඳව වැඩක් කරන්න වෙනවා කියලා මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. මොකද අද රට තුල මිනිස්සු සියලු අංශවල මිනිස්සු පීඩාවට ලක් වෙලා ඉන්නේ. අපි දැක්ක දීවරින්ට තෙල් නෑ කියලා කියනවා, දීවරින්ට භූමි තෙල් නෑ කියලා කියනවා. මම දන්නවා මගේ දිස්ත්‍රික්කේ විතර නෙවෙයි අද උදේ කෘෂිකර්ම අමාත්‍යංශයේ මේ උපදේශක කාර්ක සභාව තිබ්බ හැම දිස්ත්‍රික්කෙම ආපු මන්ත්‍රීවරු කියනවා තමන්ගේ ගොවියගේ වී ගන්න කවුරුත් නෑ. වී මිල පහලට ගිහිල්ලා ස්ථාවර මිලක් වී වලට දෙන්න බෑ. අමතුමත් කියන අපිට වී ගන්න සල්ලි නෑ. සාධාරණ ප්‍රශ්නයක්. හැබැයි එතකොට
ලංකාවේ ගොවීන්ට වී ගන්න විදියක් නැහැ, ගොවීන්ට වෙලාවට පොහොර දෙන්නේ නැහැ, ගොවීන්ට වෙලාවට වතුර දෙන්නේ නැහැ, දීවරේන්ට ඩීසල් දෙන්නේ නැහැ, දීවරෙන්ගේ ආදායම අඩු වෙලා තියෙනවා. මේ වගේ අවස්ථාවක honorable chair, I did not mention his name. Please, you can clarify after the honorable member's speech. After honorable member's speech, I'll give you time. Okay. මේ අවස්ථාවේ මේ දිගින් දිගටම බාධා කරනවා. මේ ඇත්තටම මේ ඇමතිවරු කියන්නත් ලැජ්ජයි. මේ වගේ මිනිස්සු මොකද තමන් මේ රජය වෙනුවෙන් කඩේ යෑම පිළිබඳව උතුරු නැගෙන දීවරය ගැන හිතන්නේවත් නැතුව කඩේ යෑමක් කරන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ රට තුල දීවරයින් සියලු ජනතාව මොනද විපක්ෂ කණ්ඩායම වතුර බිල වැඩි කරනවා, කරන් බිල වැඩි කරනවා. මේ සියලු දෙනාම කියලා ලංකාවේ 90%ක් විතර පිරිසක් අද ඉතාමත්ම පීඩණයෙන් ඉන්නේ. ජීවත් වෙන්න බැරි තත්වයක් ඉන්නේ. මට හම්බුණා ඊයේ පෙරේද Uber Eats එකේ වැඩ කරන මිනිස්සෙක් ඇත්තටම පව් 2000 ගණන් වල රියල් වලින් සල්ලි හොයන් ඇවිල්ලා 2000 ගණන් වල 2 minutes. One more minute. Normally you inform us in 2 minutes, so I thought I have 2 more minutes. So let me finish. I'll conclude. So yeah, hey, na ngayila, hey, hamba karla, mehya ngayila business ya patang arang. Me gota abe Rajapaksa ke amana pratipatti ni sa. Ada Uber Eats padina tattre betla di no. Yeah, to then ratayanna twicing ready. Catering business ya kar manusik. Then me yana tel milata yaad ve business ya kargan ve eva ke matamai indre. ඒ වගේම තමයි අපේ මහවැලි ඉඳන් ගත්තම ලංකාව තුළ කිරි ගොවියෝ තමයි ඊළඟ ප්‍රධාන කන්නේ. ගොවියෝ ඒ කියන්නේ වී කරන කට්ටිය, ඊට පස්සේ දීවරය, ඊට පස්සේ කිරිහරක් තියන් ඉන්න කට්ටිය. කිරිහරක් වලට අයිති මහවැලි ඉඳන් කොහෙදෝ ඉඳන් ආපු කණ්ඩායම් සුද්ධ කරන තමන්ට ඕන විදිහට ප්‍රධාන පාරේ දෙපැත්තෙම මහවැලිකට අයිති ඉඳන් රැට කැලෑවට ගිනි තියනවා, උදේට වැට ගහනවා, දවල්ට ගයක් හදනවා, හවසෙද්දී පොල් පැලත් හැදිච්ච පොල් පැල හිටවනවා. මේක ගැන රොෂාන් රණසිංහ ඒ ඇමතිවරයාගේ මම කිව්වම මල්ලි බලමු මේක ගැන කියලා කියනවා. මල්ලි බලමු. එතකොට කිරිහරක් ඇති කරන මහවැලි ඉඩම්, මේ මහවැලි ඉඩම් වල අපිටත් දීලා ඉඳන් හිට අල්ලන්න පුළුවන්ද මේ ඉඩම්? තමන්ට කැමති කණ්ඩායම ඇවිල්ලා ඕන විදිහට කරන්නේ නැතිනම් ඒ රොෂාන් රණසිංහ ඇමතිවරයාගේ ප්‍රකාශය ඉතාමත්ම වගකීමක් ප්‍රති ප්‍රකාශයක්. මහවැලිකට එතුමා එන නුසුදුසුයි. කොහොමද කියන්නේ මහවැලිගේ අයිති ඉඩම් මෙන්න අල්ලනවා. මම මේ ලියුමත් එක ගිහිල්ලා පෙන්නනවා. මහවැලිකට අයිති ඉඩම් ඇතුලේ කැලෑවස්සේ මොන මොන දේවල් වෙනවද දන්නේ නැහැ. අපිට පාරෙන් දකින්න දේ අපි කිව්වම මේ කිරිහරක් ඇති කරන්න තියෙන පාස් තුනබිම් මේ තුනබිම් එලි කරලා නිකන් තමන්ට ඕන විදියට ඕන කට්ටිය ඇවිල්ලා සුද්ධ කරන් යනකොට ඒකට දෙන්න තියෙන්නේ මහවැලි ඇමතිතුමාගේ පිළිතුර. මල්ලි බලමු මේක ගැන කියලා. ඉතින් මේක තමයි රජයේ ප්‍රතිපත්තිය. ඉතින් මේ අවසාන වශයෙන් මම කියන්න කැමති මේ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත වගේ පනත් අලුත් පනත් ගෙනීම තුරින් අලුත් පනත් ගෙනීම තුරින් තවදුරටත් ධනපතියන් කරලා මේ රටේ ඉන්න ශ්‍රී ලාංකීය සාමාන්‍ය ජනතාව තවදුරටත් දුප්පත්කමට තල්ලු කරනවා. මේ මිනිස්සුන්ගේ මං කිව්වගේ මේ ඩොලර් 100ක් විදේශිකයන්ගෙන් ගහනකෙන් ඒ එන ප්‍රමාණය මුදල් අරගෙන ඇයි සහනයක් දෙන්න බැරි? අද අස්වැසුම කියලා ශ්‍රමයක් ගෙනත් තියෙනවා. අස්වැසුමෙන් එක පැත්තකින් සහනාධාර දෙනවා කියනවා, ඒ පැත්තෙන් වතුර බිලයි කරන් බිලයි වැඩි කරනවා. ඒ වගේම තමයි අද අස්වැසුමයි සමෘද්ධි වැඩසටහන් දෙකක්. මේ දෙකේම තේරීම් වැරදි කියලා අපි කියනවා. අපි කියන්නේ අඩුමතරමේ කරන් බිල හරි පදනම් කරගෙන මේ කට්ටිය තෝරගන්න කණ්ඩායම්. ඉතින් ඒක නිසා මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සියලු දෙයක්ම ඉදිරි අනාගතයේ ශ්‍රී ලාංකිකයන්ට නරක ප්‍රතිපත්ති. ඒ වගේම තමයි ජනාධිපතිතුමා කෝ එතුමාට පාර්ලිමේන්තුවේ ඉන්නේ මන්ත්‍රීවරු 3යි මට තීරණයක් ගන්න බෑ කියලා. ඔබතුමාට මන්ත්‍රීවරු 3යි නම් ඉන්නේ ඔබතුමාට තීරණ ගන්න බැරි නම් ඔබතුමා පාර්ලිමේන්තුව විසුරවන්න අලුත් ඡන්දයක් තියන්න. ඒයි බොරුවට තමන්ට ඕන පනත් සම්මත කරගන්නවා. තමන්ට ඕන නැතුව ජාත්‍යන්තරයේ සහ දෙමළ ජනතාව රවට්ටන හදන පනත් වලට මන්ත්‍රීවරු 3යි ඉන්නවා කියලා. ඒක නිසා මේ ආණ්ඩුවේ තියෙන මේ වැරදි ප්‍රතිපත්ති ඉතාමත්ම තරේ මේ අවස්ථාවේ මම විවේචනය කළා මගේ කතාව සම්පූර්ණ වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.